Sri Lanka's most powerful news brand. From around Sri Lanka and across the globe. Coming to you live from the News First studios in Colombo. This is the news at 10. Hi everyone. ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා News First රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම රන්දික සපුආරච්චි. මම රිද්මාලි නාගරනායක ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති අසුන හැර යන දවස හෙලි කරයි. මම යන දවස හරියටම කියන්නම්. මම යන්නේ මේ පුටුවෙන් මේ රටේ දූෂිත දේශපාලඥයෝ සියල්ලම ගෙදර හැරලා හිරේ දාලා යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරලා ජනතා විමුක්ති පෙරමුණේ නායක මන්ත්‍රී අනුර කුමාරගේ ප්‍රකාශය මේ සැරේ අපි සංඥාව දෙන්න ඕන රනිල් මහත්තයාට මහජන්දෙන් ඔයාගේ අගමැතිකමට තට්ටු වෙනවා සා පිපාසාවෙන් සිටි මොනරාගල හුලන්දාව ජනතාවට ජීවයක් වන්නට ගම්මැද්දෙන් ජල ව්‍යාපෘතියක් මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයේ තවත් තොරතුරු හෙළිවේ අල්ල සහ දූෂණය තුරන් කිරීම දෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් විද්වත් කතිකාව ඇරඹේ. මන්ත්‍රී රංජිත් සොයිසාට රක්වාන ආසන සංවිධායක ධුරය අහිමි වෙයි. තමන් ජනාධිපති ධුරයෙන් නික්ම යන්නේ දූෂිත දේශපාලනඥයන්ට නිසි දඬුවම් ලබා දීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිතුමා ඒ බව සඳහන් කළේ අද පස්වරුවේ කොස්කම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. ගසාගෑම නිසා දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම පරිහානියට පත් වෙන සංස්කෘතියක් නිසා සමහර අය මං දැක්ක අයියේ පෙරේදා අහනවා වේදිකාවල මම යන්නේ කවද්ද කියලා මේ පුටුවෙන් මම යන දවස හරියටම කියන්නම් මම යන්නේ මේ පුටුවෙන් මේ රටේ දූෂිත දේශපාලඥයෝ සියල්ලම ගෙදර හැරලා හිරේ දාලා යහපත් රාජ්‍ය පාලනයක් ඇති කරලා මේ රටේ පිරිසිදු පාලනයක් ඇති කරලා හොරකම් කරන දේශපාලනේ ඉන්න තක්කඩි රැළලා ඉරගෙදර ඇරලා ඉරගෙදර කාමරය ඇතුලේදී පොළොව පලාගෙන යන්න හදලා පොළොව පලාගෙන ගිහිල්ලා අවීචි මහා නරකාදියට ගියාට පස්සේ ඊට පහුවදා මම ගෙදර යනවා කියන එක මම තවුන්නාසලට කියන්නට ඕනේ මේක තමයි මට අවශ්‍ය දේ පාට පක්ෂ තනතුරු මේව නෙවෙයි අවශ්‍ය ජනතාව සමග ජනතාව වෙනුවෙන් ගෙන යන ගම්මැද්ද ක්‍රියාන්විතයේ තවත් ව්‍යාපෘතියකට අද මුල පෙරුණා. ඒ මොනරාගල හුලන්දාව මාරාව ප්‍රදේශයේ ජනතාවගේ සාපිපාසාවට සරණක් සලසමින්. ටොයිලට් තුන හතරක් තියෙනවා ටොයිලට් වලට යන්නත් වතුර නැහැ ටොයිලට් වලට යන්නත් ඉතින් ඉන්න බෑනේ ගවිරු මහවරුන්ට අමෙකුට බෙහෙත් දෙන්න වුණාම කොයිතරම් පිරිසුදු වෙන්න ඕනද ගොඩාක් දෙනකින් උපකාරී ඕනේ පොඩි දෙයක් කරන්න තියෙන්නේ ඒක කරලා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා ඔව් ඒ අප කැමරාව ඉදිරිපිට සිදු කළ ඉල්ලීම ඉටු කිරීමට අද පළමු පියවර තිබුණා මොනරාගල හුලන්දාව මාරාව සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් පවුල් 4500ක් පමණ සේවය ලබා ගන්න අතර ඔවුන් වසර 9ක් පුරා ජලයේ නොමැතිකමින් පීඩා වින්දා. දුරතෝවා මනුසතෝවා මනුසතෝවා ගම්මැද්ද මහජන සේවා ක්‍රියාන්විතයේ මගින් අද මංගල පස්පිරැල්ල කැපුණේ මේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලෙස ජල ව්‍යාපෘතියක් ලබා දීම සඳහායි. එම අවස්ථාවට මොනරාගල සහකාර දිස්ත්‍රික් ලේකම් සෆ්රාස් මොහමඩ් මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ News First නියෝජිතයින්ද එක්ව සිටියා. මෙම ජල ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පමණක් නොව මාරාව සියලු රාජ්‍ය ආයතන හා 25කට අධික පවුල් සංඛ්‍යාවක්ද ආවරණය වෙනවා. මෙතන ඉන්න චූටි දුවේ අනාගතයේ දවසක රටේ ජනාධිපතිනිය වෙන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්. මෙතන ඉන්න චූටි පුතේ ලංකාව ක්‍රිකට් ටීම් එකට ගිහිල්ලා මුත්තයා මුළුතරන් අර්ජුන රණතුංග සනත් ජයසූරිය වගේ ගහන්නේ නැහැ කියලා කාටද කියන්න පුළුවන්. මෙතන මේ සම්පත් ටික තියෙනවා. හැබැයි මේ සම්පත් ටික කැලේ පිපෙන මල් වගේ. මේ දරුවන්ට ඔපචුනිටි එකක් නැහැ. ඒ අඩුව පුරවන්න අවස්ථාවක් වෙන්න අපි ගමට ආවා.
අපිට ඇත්තම පිරිසිදු පානීය ජලය සපයා ගැනීම සහ සැපයීමේ ලොකු අපි අරගලයක මූලදී සිටිනවා. ඒ නිසාම ඔබ සියලු දෙනාම දන්න අපේ දිස්ත්‍රික්කයේ දැනට අපි රජයේ ආධාර ලබන වකවඩු රෝගීන් ඉන්නවා 1000කට වැඩි. ඒ වගේම ඒ කාරණාත් එක්ක පිළිකා රෝගීන් මේ 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 රෝගී තත්ත්වෙනුත් අපේ දිස්ත්‍රික්කේ වැඩි වෙලා තියෙනවා. මේ සියලු කාරණාත් එක්ක මගින් මේ ජලය කියන කාරණය බද්ධ වෙලා තියෙනවා. ඔබ සියලු දෙනාටම අපේ ගෞරවාන්විත සහ අපේ මෙම ව්‍යාපෘතිය සඳහා විනීතා ජයසිංහ, උදිතා මලගල, චන්ද්‍රා බදුගොඩ හේවා, තිලකා දිසානායක, කල්යාණී සිරිවර්ධන, දුලීක නන්දලෝචන, රම්යානී විජේනාරායන, ජිනසේන හේවාබැද්දගේ සහ ඩීසී දයනන්ද යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් දායක වුණා. සම්මතය තුළ එවැනි වදන් නොසරුප්පුවත් ත්‍රිකුණාමලය මොරවැව යාය හය ගොවීන් පත් ඇති තත්ත්වය සැලකීමේදී එය සාධාරණ කියමනක් බව ඔබටත් හැඟේවි. මේ එම ගොවීන් අද මුහුණ පා ඇති තත්ත්වයයි. මේ පෝර්ලයිට්ටු මේක තමයි මේ මේ කපාපු පෝර්ලයිට්ටු මේක තමයි අපේ ගොඥල් සේරගේ වල තියෙන්නේ මේ නන්ලිච් මේ මේ තියෙන්නේ මේ මේ හයිලයිට් කරලා තියෙන්නේ කපාපු පෝර් නැති කට්ටිය කියවා මේ හයිලයිට් කරලා තියෙනවා මේ මේ බලන්න මේ පාට කරලා තියෙන කුඩයල්ල මේ පාට කරලා තියෙන හැම එකකම පෝර් සාදි හම්බෙලා නැහැ. ඒකට මේකේ ඉන්නවා 110 දෙනෙක්. බල්වදින ගොයම දෙස බලා මේ හූල්ලන්නේ රටට බත සැපීමට පාරම්පරිකව දායක වූ ගොවි මහතෙක්. පසුගිය කාලය තුළ පැවති දැඩි ඉඩෝරෙන් කන්න කිහිපයක් පාඩු වූ මොවුන් වෙනුවෙන් මාධ්‍ය හමුවල බොහෝ දෙනෙකු පාරම්බෑවේ වගහානි සහනාධාර ලබා දෙන බවටයි. සහල් කිලෝවක මිල රුපියල් 100කට ආසන්නව අඩු හෝ වැඩිව තිබියදී ඔවුන්ට ලැබුණු වගහානි සහනාධාරය රුපියල් 8500ක්. එලෙස මේ ගොවි මහතුන්ට කර කියා ගැනීමට නොහැකි තත්ත්වයකට පත් කර තිබියදී කාලගුණය ඔවුන්ට පිළිසරණක් වන්නේ වැස්ස ගෙනෙමින්. රුපියල් 8500ෙන් බීජ වීටික හෝ සපුරාගත නොහැකි වූ ගොවීන්ට ගොවිජන සේවා බලධාරීන්ගෙන් මීළඟට ලැබෙන්නේ තවත් කැකිල්ලේ තීන්දුවක්. ඒ වගහානි රුපියල් 8500 ලැබුණු ගොවීන්ට පොහොර සහනාධාරය කපා හරිමින්. ඒ අනුව යාය හය කලාපයේ ගොවීන් 175 දෙනෙකුගෙන් 110 දෙනෙකුට පොහොර සහනාධාරය හිමිව නැහැ. හැම අතකින්ම හැම දෙයකින්ම දුකයි. ඉතින් ගොඩාක් දුකින් ජීවත් වෙන්නේ. මේ රුපියල් 8000 ගණනක් ඒ දවස්වල දුන්නා. ඒක දුන්නා කියලා සහන පොහොර සහනාධාර දෙන්නෙත් නැහැ. ඉතින් ගිය කන්නේ අපි වැපුරුවා. ඒක අපි හිතුවේ නෑ නීගයක් ඇයි කියලා. අපි දන්නේ නැතුව නීගය ආවා. නීගය ඇවිල්ලා ඒවා මැරිලා ගියා. ඊට පස්සේ අපට ඒකට රුපියල් 8000ක් දුන්නා. 8500ක් දුන්නා මේ සහනාධාරයක් වශයෙන්. අන්තිමේ දැන් මේ සැරේ පොහොර ගන්න ගියාම ඒක කපලා. දැන් අපෙන්ද මේක කපන්නේ? අගමැතිතුමා ඉඳලා මැති ඇමතිවරු දක්වා හොරා කනවා. සේරම හොරා කාලා ඉවරයි. දැන් මේ සැරේ මේ ඒව බලන්න කවුරුවත් නෑ. අපේ මේ රුපියල් 8000 තමයි ඒගොල්ලෝ ලොකුවට හිතාගෙන මේ සැරේ පොහොර සහනාධාරිත් නෑ. කිසිම දෙයක් අපිට නෑ. අපිට කවුද කාටද මේවා කියන්නේ? මුන්ට හෙන ගහනවා මේ කරන අපරාධවලට. පන්ති කාමර අහිමි වූ පේරාදෙණිය සරසවි උයන මධ්‍යමහ විදුහලේ පළමු ශ්‍රේණිය සිසුන්ගේ ඉරණමයි මේ. පේරාදෙණිය සරසවි උයන මධ්‍යමහ විද්‍යාලයේ පළමුවැනි ශ්‍රේණිය සඳහා මෙවර තෝරා ගැනුණු සිසුන් 165 දෙනා වෙනුවෙන් එම පාසල් පරිශ්‍රය තුළම වහාම පන්ති ආරම්භ කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අද දැනුම් දුන්නා. ඒ අද කොමිසමේ මහනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කාර්යාලයේ පැවති පරීක්ෂණ විභාගයකදී ප්‍රශ්නකත සිසුන් 165 දෙනා වෙනුවෙන් මාපියන් 8 දෙනෙකු විසින් ගොනු කර තිබූ පැමිණිල්ල අදාළ පරීක්ෂණය සඳහා නිමිත්ත වුණා. පැමිණිල්ලේ සඳහන් වූයේ ප්‍රශ්නකත සිසුන් 165 දෙනා අදාළ චක්‍රලේඛයේ ප්‍රකාරව සරසවි උයන මධ්‍යමහා විද්‍යාලයට තෝරාගත් විදුහල්පතිවරයා අවසන් මොහොතේදී එම සිසුන් කිලෝමීටර 4ක් පමණ දුරින් පිහිටි උඩ පේරාදෙණිය ආනන්ද විද්‍යාලයට යොමු කිරීමට ගෙන ඇති තීරණයෙන් තම දරුවන්ට ආරක්ෂාව හා පහසුව අහිමිවන බවයි. විදුහල්පතිවරයාගේ අදාළ තීරණය හේතුවෙන් සිසුන් 165 දෙනෙකු හා ඔවුන්ගේ මාපියන් මුහුණ දී ඇති අසීරුතාවය විමර්ශන ඊයේද ඇතුළුව අවස්ථා තුනකදී අනාවරණ කළා. පැමිණිල්ලෙන් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබූ පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා
පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා හා මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙනුවෙන් වෙනත් නියෝජිතයන්ද සරසවි උයන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාද අද පැවති පරීක්ෂණ විභාගයට සහභාගී වුණා. ඊයේ මව්පියන් සියදෙනෙකු තමන් හමුවට කැඳ වූ මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රශ්නගත සිසුන් 165 දෙනා ආනන්ද විද්‍යාලයේ වෙත යොමු කිරීමේ තීරණය ක්‍රියාත්මක කිරීම සතියක කාලයකට අත්හිට වූ බවට ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නා. එම ලිඛිත පොරොන්දුව හේතුවෙන් මෙම සිසුන් 165 දෙනාට සතියක් යනතුරු අධ්‍යාපනයෙන් ඈත්වීමට සිදුවීම අගතියක් බව විමර්ශන ඊයේ අවධාරණය කළා. කෙසේ වෙතත් අද මානව හිමිකම් කොමිසම ලබා දුන් නිර්දේශයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ මෙම ලිඛිත පොරොන්දුව බලරහිත වනවා. කොමසාරිස්තුමියට අපි විශේෂ ස්තුති පුද කරන මේ තියෙන තත්ත්වයේ යථාර්ථය හරියට තේරුම් අරගෙන එතුමිය අපිට බොහොම මධ්‍යස්ත උත්තරයක් ලබා දුන්නා. මේ පිළිබඳව අපිට මුල ඉඳලම සහයෝගය දුන්න විශේෂයෙන්ම මම මේක සඳහන් කරන්න ඕනේ. මේ පිළිබඳව විශේෂයෙන්ම අපිට ස්තුති පුද කරනවා සිරස විමර්ශනයට. අද පරීක්ෂණ විභාගයෙන් අනතුරුව සරසවි උයන මධ්‍ය මහා විද්‍යාලය විදුහල්පතිවරයා පිටව ගියේ විමර්ශන අනාවරණය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින්. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමායයි සඳහන් කරමින් ලිපියක් ලියා තබා කෑගල්ල ප්‍රදේශයේදී ගෙල වැළලාගෙන මියගිය විශ්‍රාමික යුද හමුදා කෝප්‍රල්වරයාගේ ලිපියේ සඳහන් අත්තකුරු සහ ඔහු රජයේ ආයතනවලට ලබා දී තිබූ ලේඛනවල සඳහන් අත්තකුරු සැසඳෙන බව අද අනාවරණය වුණා. ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහායිල් අද ඊට අදාළ නැඩුව කැඳ වූ අවස්ථාවේදී අත්තකුරු පරීක්ෂකවරයාගේ වාර්තාව උපුටා දක්වමින් අධිකරණයට මේ බව දැනුම් දුන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවයි. සියදිවි හානි කරගත් ඉලන්දාරගේ ඉදිරිසිංහ ජයමාන නැමැති යුද හමුදා කෝප්ලවරයා මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය වූ දින කොළඹට පැමිණි බවට තොරතුරු අනාවරණය වී නැතයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළ අවස්ථාවේ ඔහු රෝහලට රැගෙන ගිය පුද්ගලයින්ගෙන් ඇඟිලි සලකුණු ලබාගෙන ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ ලසන්තගේ මෝටර රථයේ තිබූ ඇඟිලි සලකුණු රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇතත් ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 295 දෙනෙකුගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඇති අතර 950 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ලසන්ත වික්‍රමතුංග මහතා ගමන්ගත් මාර්ගයේ තිබූ CCTV දර්ශන කොළඹ විශ්වවිද්‍යාලය මගින් පරීක්ෂා කළ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා. එම දෙපාර්තමේන්තුව පැවසුවේම දර්ශන පැහැදිලි නොවීම හේතුවෙන් ඒ වැඩිදුර පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි. ඇත්තම කනගාටුයි. 8 වෙනි වසරටත් පා තැබුවා මේ මිනිමැරුමේ නඩුව. මේ වෙනතෙක් කිසිදු සැකකරුවෙක් මරණය සිදු කළ කිසි සැකකරුවෙක් ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපෝසත් වී තිබෙනවා. ප්‍රථම වතාවට අපරාධ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කරනු ලැබුවා මෙම මරණයත් සමගම මෙම සිදුවීම පරීක්ෂණ සම්පූර්ණයෙන්ම නොමග යැවීම සඳහා එවකට විටි පොලිස් ප්‍රතිවරයා ඇතුළු නිලධාරීන් කීප පලක් කටයුතු කළ බවත් ඒ බව කරුණු අනාවරණය වෙලා තිබෙන බවත් කියා සිටියා. ඒ අනුව මෙම පරීක්ෂණ එදා නොමග ගියේ ඒකයි කියා සිටියා. මේ යහපාලන ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු 3ක් ගත වුණත් වර්තමාන පොලිස් ප්‍රතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වලා මේ පරීක්ෂණ අවසන් කරලා නියම මිනිමරුවන් ගරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන්න ලෙස මියගිය අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් මා බැගෑපත් ලෙස ඉල්ලා සිටිනවා. දනවධානය තවත් අධිකරණ පුවත් කිහිපයක් වෙතයි. හිටපු නීතිපතිවරයෙකු මෙන්ම හිටපු අගවිනිසුරුවරයෙකු වන මොහාන් පීරිස් මහතා ඇතුළු 3 දෙනෙකුට මාර්තු 8 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නයි දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද සිතාසිනිකුත් කළා. ඒ අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද පස්වරුවේ ගොනු කළ නඩුවකට අදාළවයි. මෙම නඩුව පවරනු ලැබුවේ ලංකා විදුලි පෞද්ගලික සමාගමට ඉඩම් හා දේපළ මිලදී ගැනීමේදී සිදු බව කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව වගකිවී යුතු නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම වැළැක්වීම සඳහා අයිතු සහගත ලෙස නීතිපති වාර්තාවක් ලබා දීම සම්බන්ධයෙන් මෙහි අනෙක් වග උත්තරකරුවන් වන්නේ වර්තමානයේ අභිහාචනාධිකරණ විනිසුරුවරයෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් AHMD නවාස් සහ විදුලි බල අමාත්‍යාංශයේ හිටපු ලේකම් MMC ෆර්ඩිනෑන්ඩස් යන මහතුරුන්.
ලංකා විදුලි පෞද්ගලික සමාගමට ඉඩම් සහ දේපල මිලදී ගැනීමේදී සිදු ඇති වංචාව පිළිබඳ 2009 වසරේදී සිරිපාල ගම්ලත් කමිටුව සහ 2010 වසරේදී රත්නපාල ඩයස් ජයතිලක කමිටුව කරුණු අනාවරණය කර තිබුණා. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන්දෙනෙකු වෙනුවෙන් විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කර තිබූ මූලික විරෝධතාවය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද ප්‍රතික්ෂේප කළා. පාර්ලිමේන්තු මන්ත්‍රි ජොස්ටන් ප්‍රනාන්දු සතොස හිටපු සභාපතිවරයෙකු වන එරාජ් ප්‍රනාන්දු සහ සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙකු වන මොහමඩ් මොහදීන් ශාකිර් යන තිදෙනාට එරෙහිව අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පිළියන්දලදී ජනතාව ඇමතුවා. වික්‍රමසිංහ මහතා හොරකම් කරන්නේ කිව්වා. ඒ වෙනුවට හොරකම් කරා. බැරි වෙලාවත් දෙනවා ඡන්දේ එක්සත් ජාතික පක්ෂයට. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන මොකද්ද? වැඳුම් කරේ හොරකම ගැන ඡන්දේ දී ඇතිතරම් කිව්වා. හැබැයි ජනතාව ඡන්දේ දීලා වැඳුම් කරේ හොරකම සිදු වී නැති බව අනුමත කොට ඇත. හොරු ඇල්ලුවේ නැති එක ජනතාව අනුමත කොට ඇත. ඒ නිසා තව දුරටත් හොරුන් ආරක්ෂා කරාට කමක් නැත. දෙන්න එපා මේ සැරේ ඡන්දේ. මේ සැරේ ඡන්දේ දුන්නොත් මේ අප්‍රේල් මාසේ විදුලි බිල වැඩි වෙනවා, ගෑස් බිල වැඩි වෙනවා, ජල බිල වැඩි වෙනවා, තෙල් මිලි ඉහළ යනවා. ඡන්දේ දෙන්න එපා මේ සැරේ. මේ සැරේ අපි සංඥාව දෙන්න ඕන රනිල් මහත්තයාට. මහඡන්දෙන් ඔයාගේ අගමැතිකමට තට්ටු වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. 2018 ජනවාරි 3 වෙනිදා ජනාධිපතිතුමා බැඳුම් කර කොමිෂන් සභා වාර්තාව පිළිබඳ ජාතිය අමතා ප්‍රකාශයක් සිද්ධ කළා. ඒ ප්‍රකාශය සඳහන් කරනවා බැඳුම් කර වාර්තාවේ පිටු 1257ක් තිබෙනවා කියලා. හැබැයි දැන් අන්තර්ජාලයට මුදාහැර තිබෙන වාර්තාවේ තියෙන්නේ පිටු 1154යි. පිටු 103ක් අඩුයි. අපිට මතකයි රවි කරුණානායක මන්ත්‍රීතුමා සඳහන් කරනවා එතුමාට වාර්තා පිටවතක් කලින්ම ලැබුණා. මේකේ අසත්‍ය කරුණු අඩංගු නිසා ප්‍රසිද්ධ කරන්න බෑ කියලා. එතකොට අපිට සාධාරණ සැකයක් මේ අවස්ථාවේ මතුව තිබෙනවා. රවි කරුණානායක මැතිතුමා අසත්‍යයි කියලා විශ්වාස කරන කරුණු වාර්තාවෙන් ඉවත් කළ නිසාද පිටු 103කින් වාර්තාව අඩු වුණේ. එහෙමනම් මේ වාර්තාව පිළිබඳ ජනතාවගේ විශ්වාසනීයත්වය ගොඩනැගීමට නම් අතිගරු ජනාධිපතිතුමන් ජාතියට ප්‍රකාශ කළ යුතුයි මේ පිටු 103ට මොකද වුනේ. දූෂණ අක්‍රමිකතා පිළිබඳ හඬනගා බලයට පැමිණි පිරිස් සිදු කරන තවත් එවැනිම ක්‍රියා පිළිබඳව අද තොරතුරු හෙළි වුණා. ඒ ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මේ වාර්තාව බලාපොරොත්තු වුණේ හරියට නඩු දීන්දුවක් වගේ එකක් එයි කියලා. දැන් අපි ඉස්සෙල්ලම පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේ කොමිෂන් සභා වාර්තාවකින් ඒක ඒ වගේ අවසාන නිගමනයක් හෝ මේ සිදුවෙලා තියෙන වංචාව සම්බන්ධයෙන් කෙරෙන අවසාන කාර්යය මේ කොමිෂන් සභාව නොවන බව පැහැදිලිව ඉස්සෙල්ලම සඳහන් කළ යුතුව තිබෙනවා. මේ කොමිෂමේ නිර්දේශ ඊට පසුව කෙරෙන නීති කෘත්‍ය සහ වෙනත් කටයුතු වල ආරම්භයක් පමණයි. මෙතනින් එහාටයි උසාවිවල අධිකරණවල නඩු දානවද, මේ අයට එරෙහිව දෙපාර්තමේන්තු මට්ටමින් නීති රීති ක්‍රියාත්මක වෙනවාද, රෙගුලාසි වලට අනුව පියවර ගන්නවාද, රජයේ වගකීම්තු ඉන්නවනම් ඒ අය ඉල්ලාස් වෙනවාද නැත්නම් පළවා හරිනවාද කියන සියලු දේවල් නිගමනය වීමේ ආරම්භය තමයි මේ කොමිෂන් සභා වාර්තාව නිකුත් වෙන අවස්ථාව. 2015 දෙසැම්බර් 9 මාස 3ක් යටතේ හදනවා කිව්ව නීති මහා බැංකුව දෙවනි සැරේට මංකොල්ල කන කොටත් හදන්නට අග්‍රාමාත්‍යවරයා ඔහුගේ අමාත්‍යවරයා විදියට කටයුතු කරමින් මේ කාරණය යට ගැහුවා. ඒ තුල තමන්ගේ වගකීම අමාත්‍ය ධූරයේ වගකීම පැහැරහැරමින් කටයුතු කරා. මේ ඔක්කොම තිබෙද්දී නීති ප්‍රතිවරයා බුදියගෙන ඉන්න දැන් අල්ලස්සෝ දූෂණ විරුද්ධ විමර්ශන කොමිෂන් සභාව තමන්ගේ පළවෙනි වාර්තාව පළවෙනි විමර්ශනේ ඒක හංගගෙන ඉන්නවා. දැන් ජනාධිපතිවරයා මේක ගැන දීලා රවි කරුණානායක මහත්මයාට නඩු පවරන්න ඕනි කියලා. දැන් ඒක ගැන මොකද්ද කරන්නේ? දවස් 19ක් ගිහිලා තියෙනවා කිසිම දෙයක් වෙලා නැහැ. මහා බැංකුව වගකීම්යුත්තේ කුමකටද? දූෂණ විරෝධී හඬ සංවිධානය අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ පිළිබඳව හෙළිදරව්වක් කළා. 2016
සැප්තැම්බර් මාසෙ දක්වා අර්ජුන ඇලෝසියස් තමන්ගේ පර්පෙක්චුවල් ට්‍රෙසරි සමාගමේ ලාභ අලාභ පිළිබඳව වාර්තා එළිදක්වලා තියෙනවා. මේ වාර්තා එළිදක්වද්දී අපිට බරපතල ප්‍රශ්නයක් ආවා. 2016 අප්‍රේල් මාසේ, මැයි මාසේ, ජූනි මාසේ, ජූලි මාසේ, අගෝස්තු මාසේ, සැප්තැම්බර් මාසේ මේ මාස 6ට පර්පෙක්චුවල් ට්‍රෙසරි සමාගම ලැබපු ලාභය මිලියන 6813යි. එතකොට 2016 මාර්තු 30කෙන් විමර්ශන අවසන් කළොත් මේ මිලියන 6800 ඔහු ලාභ ලැබපු කාලය අයිති වෙන්නේ කොමසාරිස්සන්ගේ කාර්යයට. පර්පෙක්චුවල් ට්‍රෙසරි සමාගම 15 පෙබරවාරි මාසේ නැත්තම් මාර්තු මාසේ පළවෙනිදා සිට 2017 මාර්තු 31 දක්වා මාස 30ක කාලයක් තුල මිලියන 18250කට ආසන ලාභ ලැබලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ 2016 අප්‍රේල් මාසේ පළවෙනිදා සිට 2017 මාර්තු මාසේ 31 වෙනිදා දක්වා 2017 මාර්තු 31 දක්වා මේ මාස 12 තුල බිලියන 12කට වැඩි ලාභත් ඔහු ලබලා තියෙනවා. ඒ අවුරුද්දට රටර වෙච්ච අලාභය, රටර වෙච්ච පාඩුව පර්පෙක්චුවල් ට්‍රෙසරි සමාගම ඇතුලේ හැංගිලා තියෙනවා. ඒ නිසා තමයි අපි කිව්වේ මේ මාස 6ක ලාභයේ විතරක් මිලියන 6800ක් ගිනුම් වාර්තාවෙන් රෙලි දක්වලා තියෙනවා. ගරු ජනාධිපති මෛත්‍රීපාල ශ්‍රීසේන මහත්මයාගෙන් ඉල්ලා සිටිනවා. දැන් දෙවනි ජනාධිපති කොමිසම දාන්න වෙනවා මේ වංචාව ඉතුරු කොටස හොයන්න. පර්පෙක්චුවල් ට්‍රෙසරි සමාගම මිලියන 18200ක් ලාභ අරන් තියෙනවා. පාඩුව කියලා තියෙන 11500යි. ඔහුට 6500කට වැඩි ලාභ ඉතුරු වෙන්නේ කොහමද? ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුවත් වග කිය යුතුයි. ශ්‍රී ලංකා මහ බැංකුව දැන් වහාම පරීක්ෂණයක් පටන් ගන්න ඕනේ. ජනාධිපතිවරයාගේ තර්ජනය පිළිබඳව පළමු පෙරමුණ අද කොළඹදී මාධ්‍ය හමුවක් හැඳවමින් කළ ප්‍රකාශයයි මේ. දූෂණයෙන් මෙරට ගලව ගන්න එක තමයි ප්‍රධාන එක් අරමුණක් උනේ මේ බලපෙරදී. ඒ වගකීම තමයි විශේෂයෙන්ම ජනාධිපති අපේක්ෂකයා විදියට එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පැවරුණි. අද එතුමට ජනතාව අතරේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අද ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ කොයිබින්ද? කැබිනට් එකෙන් ප්‍රශ්නේ මතුවලා තියෙන්නේ. අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ ඇතුළෙන්ම තමයි ඔහුගේ ආරක්ෂාවට තර්ජන එල්ල වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේම පසුපෙළ මන්ත්‍රීවරු මෙහෙවමින් මේ තර්ජනාංගුලියක් අද දියත් කළා තියෙන්නේ ජනාධිපතිවරයාට එරෙහිව. අපි දැක්කා හරිම් ප්‍රනාන්දු අමාත්‍යවරයා, අනෙක් පැත්තෙන් මරික්කාර්, නලින් බණ්ඩාරලා, ඌවේ චමින්දලා මේ විදියට මැර කල්ලියක් විදියට අද මේක වාග් ප්‍රහාරයෙන් නතර වෙන්නේ නැති ප්‍රහාරයක් මේ. අද ඔවුන්ගේ අවිසංගවගෙන තමයි අද දැන් මේ ප්‍රහාරය මේ මොහොත වෙනකොට වාග් ප්‍රහාරයක් විදියට තියෙන්නේ. හැබැයි ඒක ඉහාට සැලසුම් කරපු ප්‍රහාරයක් කියන එක අපට දැනෙනවා. විශේෂයෙන් මේ ආණ්ඩුව තුළ ජනාධිපතිවරයාට ආරක්ෂාවකුත් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා කියන කාරණේ. ඒක අපි අවධාරණය කරනවා. ඒ ආරක්ෂාව ප්‍රශ්නේ තියෙන්නේ මේ ආගමේ එක්සත් ජාතික පක්ෂයේ පුදු වළඳන විදියට. එක්සත් ජාතික පක්ෂේ නායකත්වයේ හැසිරීම තුළ ඉතාම අනතුරක් මේ තුළ තියෙනවා කියන එක පේන්න තියෙනවා. මොකද මේක සුළුපටු කාරණයක් නෙවෙයි. තුවක්කුව කාගේ අතේද මේ මොහොතේ තියෙන්නේ කියන කාරණය පිළිබඳ අපට හරියට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි දන්නවා මේ අනතුර ඉතාම පැහැදිලි. ශ්‍රී ලංකාව තුල අල්ලස් හා දූෂණ තුරන් කිරීම උදෙසා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සැකසීම සඳහා වූ විද්වත් කතිකාවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාව තුල වංචාව හා දූෂණය හඳුනා ගනිමින් ඒවාට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීමට පසුගිය වසරේ ඔක්තෝබර් මාස 24 වෙනිදා කැබිනට් මණ්ඩලය අනුමත කළ යෝජනාවට අනුව මෙම විද්වත් හමුව අද පැවැත්වුණා. ඊට මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය එච්.එස්. සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, විගණකාධිපති ගාමිණී විජයසිංහ, අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සරත් ජයමාන්න, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු තවත් රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානීන් සහ විද්වතුන් මෙම අවස්ථාවට එක්ව සිටියා. අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව ශක්තිමත් කිරීම, විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස්සෝ දූෂණ නඩු මෙහෙයවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම ආදී කරුණු පිළිබඳව මෙම විද්වත් හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට තිබෙනවා.
පෞද්ගලිකාංශයේ අල්ලස් සහ දූෂණ ක්‍රියා වැළක්වීම රාජ්‍ය ප්‍රසම්පාදන සහ මුදල් කළමනාකරණයේදී ඇතිවිය හැකි දූෂණ වැළක්වීම අල්ලස් දූෂණ මුදල් විශුද්ධීකරණය ඇතුළු අපරාධ වැරදි වලින් උපයන ලද වත්කම් ආපසු ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බව සඳහන්. අල්ලස් දූෂණ සම්බන්ධයෙන් වන නීති සහ ඊට අදාළ වෙනත් නීති සංශෝධන දූෂණයට එරෙහි හඬ නගන්නන් ආරක්ෂා කිරීම මැතිවරණවලට මුදල් යෙදවීම සීමා කිරීම සකස් කළ යුතු නීති පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා. මගේ මරණයෙන් පසු මට තවකෙකු ජීවත් කළ හැකිද? ඔව්, මේ එවන් උත්තරීතර මිනිසුන් පිළිබඳ කතාවක්. උපත ජීවිතයේ ආරම්භය. මෙතැන් සිට ඔබ ගෙවන ජීවිතය තුළ බොහෝ දෑ එක් රැස් වෙයි. එලෙසම වියකී දෙයයි. එසෙත් නැත්නම් මරණය උපත සමග අපහා බැඳුණු යථාර්ථයයි. එහෙත් අපගේ මරණය තුළිනුත් තවකෙකුට ජීවිතය දිය හැකිනම් මහ පොළොවට දිරාපත්වන චිතකයක් තුළ අලු වී යන ශරීරයට තවකෙකු ජීවත් කළ හැකිනම් කතරගම පූජා නගරයට යන ඔබට හමුවන මේ වෙළඳසැල් අතර සිටින සනත් සුදර්ශනද එලෙස ජීවිතය ලැබූ එක්. වකුගඩු අක්‍රියවීම හේතුවෙන් වරකදී සිය සොහොයුරාගෙන් වකුගඩුවක් ලබා ගන්නා ඔහුට කෙටි කාලයක් තුළ එයද අක්‍රිය වී යනවා. 37 හැවිරිදි වියේ පසුවන සනත් ජීවත් වීමට වකුගඩුවක් සොයා ගැනීමට වසරක් පමණ වෙහෙසෙන අතර ඔහුගේ ජීවිතය ජීවත් කරවීමට සමත් වන්නේ අනතුරකින් මොළය මියගිය රෝගියෙකුගේ උත්තරීතර පරිත්‍යාගයක්. වකුගඩුව දුන්න කෙනා හින්ද තමයි අද මං මේ විදිහට ජීවත් වෙලා ඉන්නේ. තමන් මියගිය පසුද අසරණ වූ ජීවිත රසකට ප්‍රාණය දෙන එවැනි නිහඬ වීරයින් අප සමාජය තුල විරලවන්නේ නැහැ. මේ එවැනි උත්තරීතර පරිත්‍යාගයක් නිසා යලි ජීවිතේ ලැබූ තවත් අයෙක්. මගේ ජීවිතේ මගේ හදවතේ ඉහලින්ම ඉන්නේ මට ජීවිතේ දුන්න කෙනා. මාව කවුදයි කියන්න දන්නේ නැහැ. අය කවුදයි කියන්න මා දන්නේ නැහැ. ඒ උතුම් පරිත්‍යාගය නිසා මාද ජීවත් වෙනවා. මොළය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය එහෙම නැත්නම් ක්‍රියා විරහිත වෙනවා. ඒක සම්පූර්ණයෙන් මේක රිවර්ස් කරන්න එහෙම නැත්නම් මේ තිබ්බතත්තර ගන්න එක බැරි වුණාම එයාට කියන්නේ මොළය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී. මේ මොළය මරණයටපත් වීම සායනික වශයෙන් උනුත් නීතිමය වශයෙන් උනුත් ගත්තොත් ඒ රෝගියා එතනින් ඒ මරණයටපත් වෙලා තමයි කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ එක රෝගියෙකුට එහෙම මරණයට පත් වෙන රෝගියෙකුගෙන් තව රෝගීන් 8 දිනකට පමණ ජීවිතය නැවත ප්‍රදානය කරන්නට පුළුවන්. වකුගඩු දෙකක් තියෙනවා. අක්මාව දේවස්තුව ඉදිරි පෙනහළු ඒ වගේම පරිත්‍යාගය කිරීමෙන් තමන්ගේ ජීවිතය තමන්ගේ නැති වුණත් තව කෙනෙක්ගේ ජීවිතය දීර්ඝ කිරීමක් ඒකෙන් සිද්ධ වෙනවා. අනිත් වචනවලින් කිව්වොත් තමන්ගේ ශරීරයේ කොටස් ජීවත් වෙනවා තවකෙකු තුල. අප සියලු දෙනාට උරුම මරණය තුළින් තවකෙකු ජීවත් කිරීමට අවශ්‍ය නම් මෙය ඔබගේ මොහොතයි. රක්වානාසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ජේ.කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත් කර තිබෙනවා. ජේ.කේ. උපාලි චන්ද්‍රසේන මහතා අද පෙරවරු වේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තා. මෙතෙක් රක්වානාසනේ සංවිධායක ලෙස කටයුතු කළ රංජිත් සොයිසා මහතා එම තුරෙන් ඉවත් කර තිබෙනවා. දැන් ක්‍රීඩා පොතක්. ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ හෙට පැවැත්වෙන තරගය සඳහා සහභාගී වීම අවිනිශ්චිත වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද සවස ප්‍රකාශ කළේ මැතිව්ස් මීළඟ තරගය සඳහා සහභාගී වනවාද යන්න හෙට ප්‍රකාශ කිරීමට නියමිත බවයි. රත්මලාන මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුගේ ජීවිත මුහුදට බිලිවුණා. මෙලෙස මියගොස් තිබෙන්නේ ඥාති සොහොයුරන් දෙදෙනෙක්. මේ පිළිබඳ සවිස්තර වාර්තාවක් සමගින් අප රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමුගෙන යනවා. අයිබෝන් දහසේ හැවරදී රවිඳු රන්දුල, 21 හැවරදී
කසුන් රංගන සහ 24 හැවිරිදි සුපුන් මදුෂාන් රත්මලාන ශ්‍රී ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ පදිංචිකරුවන්. දිගු කාලයකට පසු ඔවුන් එකිනෙකා හමුවීමෙන් අනතුරුව ඊයේ පසරුවේ රත්මලාන මුහුදු තීරයට පැමිණ තිබුණේ දියනා විනෝද වීමටයි. නමුත් එම සතුට ඔවුන් සතුව පැවතියේ සුළු කාලයක් පමණයි. සැඩ පහරකට හසුව මුහුදට ගසාගෙන ගිය තිදෙනා බේරා ගැනීමට වෙරළාසන්නයේ සිටි පිරිසක් දැඩි උත්සාහයක නිරත වූ අතර ඔවුන්ට බේරා ගැනීමට හැකි වූයේ කසුන් රංගනගේ ජීවිතය පමණයි. ඊයේ මැදියම් රැවණතුරු අනෙක් තරුණයින් දෙදෙනා සෙවීමට උත්සාහ කළත් එය සාර්ථක වුණේ නැහැ. අනේට මගුල් ගේ ඉන්නාවේ අර වත්තේ යාළුවෙක්ගේ ගෙයක් ගාව හිටියේ. ඉන්දන මෙතනට ඇවිල්ලා නාන්න මම හැමදාම කියනවා මුහුදේ නාන්න යන්න එපා කියලා. මෙතේ ආතල තියන්න මං එනවා කිව්වා. මගේ දරුව නැති වෙච්ච එකද මගේ දරුව දෙන්නයි මං මායි දීච්චරයි මවුලජී අතුරට සතගී මොනවරි කරන්න දරුවන්ට. අතුරුදන් වූ තරුණයින් පිළිබඳ හෝඩුවාවක් ලැබීමේ අපේක්ෂාවෙන් අද උදෑසනම ප්‍රදේශවාසීන් රත්මලාන මුහුදු තීරයට පැමිණ සිටි අතර ඔවුන්ට දැක ගැනීමට හැකි වූයේ වෙරළට ගොඩ ගසා තිබූ සුපුන් මදුෂාන්ගේ සහ රවිදු රන්දුලගේ නිසල සිරුරුයි.